රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ආසියාව දෙකඩ කිරීමේ ප්‍රයත්නය පරාජය කරමු ආසියානු රටවල් මුහුණ දෙන අභියෝග එක්ව ජයගමු ජනපති නිකේ සමුළුවේදී කියයි ජනපති ජපන් අගමැති විදේශ ඇමති මුදල් ඇමති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකින් රසක් හමු වෙයි IMF යෝජනාවලිය ගැනත් විශේෂ අවධානය ආසියාවේ දුප්පත්ම රටවල් 20ට ආපු ශ්‍රී ලංකාව දැන් ලෝකයේ දුක්ඛිතම 11 වන රාජ්‍යය බවට පත් වෙයි දැන් අවධානය දේශීය පුවත් වෙත ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ නික්කේ ජාත්‍යන්තර සමුළුව අමතනු ලැබුවා එහිදී ආසියාවේ වර්ධනය ආසියාවට එල්ලවන තර්ජන සහ ආසියාවේ සාමය ඇතුළු විශේෂ කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ අවධානය යොමු කළා. මෙම සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය IMF යෝජනාවලිය සහ දේශපාලනික පසුබිම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ නික්කේයි සංසදයට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. එම සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වයේ සපේන ලෝකයේ විශාලතම ආර්ථිකයේ ලෙස ආසියාව වැදගත් වන බවයි. ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වයේ සපේන ලෝකයේ විශාලතම ආර්ථිකයේ ලෙස ආසියාවේ වැදගත්කම අවධාරණය කිරීමට අවශ්‍යයි. චීනයේ ප්‍රකෘතිමත් වීම ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහයෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාවද මෙහිදී මා සඳහන් කළ යුතුමයි. එවකෙම ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පිළිබඳව මෙහිදී සඳහන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළඳ ඒකාබද්ධතාවය ප්‍රධාන අභියෝග වන බව මෙහිදී සඳහන් කිරීමට අවශ්‍ය වෙනවා. ආසියානු රටවල මානවහිමිකම් පිළිබඳ විවිධ දේශපාලන ක්‍රම සහ නිර්වාචනවලට ගරු කිරීමේ වැදගත්කමත් මා මෙහිදී පහදනවා. ආසියාව ගෝලීය ආර්ථික බලකේන්ද්‍රය සහ වඩාත්ම ගතික කලාපයේ බවට පත් වෙලා තියෙනවා. එහි ආර්ථිකය දැනටමත් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ආර්ථිකයන් සමග සැසඳිය හැකි. ඒ වගේම කියන්නට අවශ්‍යයි ආසියාවට සැලකිය යුතු තර්ජන එල්ල කරන දේශගුණික විපර්යාස අපිට අමතක කරන්න බෑ. ඒ වගේම වෙළඳ ඒකාබද්ධතාවයේ සහ ණය තිරසරභාවයේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ආසියානු රටවල් මුහුණ දෙන අවධානම් පිළිබඳවත් ලෝක වෙළඳ සංවිධානය සමග නීති රීති පදනම් කරගත් බහුපාර්ශ්වීය වෙළඳ ක්‍රමයේ පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් මා ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. ආර්ථික බලහත්කාරකම සහ බෙදීම් ඇති කිරීම ප්‍රතික්ෂේප කළ යුතුයි. මහ බලවතුන් අතරින් තෝරා ගැනීමක් සිදු කිරීම වෙනුවෙන් කෙරෙන බලකිරීමට ආසියාව එකඟ නොවන බව මා සඳහන් කළ යුතුයි. ආසියාව දෙකඩ කිරීමේ ප්‍රයත්නයට අප දැඩි ලෙස විරුද්ධ විය යුතුයි. ආසියාන් රටවල් සහ චීනය අතර ඇති අන්තර් රඳා පැවැත්මත් ඉස්මතු කළ යුතුයි. ජපානයේ සහයෝගිතා ප්‍රවේශයට මාගේ සහය පළ කරනවා. ජපානයේ චීනය ඉන්දියාව සහ ආසියාන් සංවිධානය අතර විවෘත සංවාදයක්ද මා ඉල්ලා සිටිනවා. ඒ සමගාමී සහ සමෘද්ධිමත් ආසියානු කලාපයක් බිහිවීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති. අසමගිය දුරුකල එකම ආසියානු හඬක් COP28 හිදී ඉදිරිපත් කළ යුතුයි. මෙම සමුළුවේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ප්‍රධාන ආසියාතික ජාතීන්ට එකඟතාවයට පැමිණීමට ඇති හැකියාව මත බව මෙහිදී වැඩිදුරටත් මාවධාරණය කරනවා. බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථික ඔරොත්තු දීම් සහ සුරක්ෂිත භාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී G7 නායකින්ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරනවා. ඒ අනුව G7 කණ්ඩායම සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග
සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගතා ප්‍රවේශයන් අනුගමනය කිරීමට තීරණය කළ බව සඳහන් කළ යුතුයි. මෙම සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්තුවා. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුවෝ ෆුකුඩා සහ ජපාන ශ්‍රී ලංකා සංගමය අද ටෝකියෝ නුවරදී පැවැත් වූ උදැසන භෝජන සංග්‍රහයකටද ජනාධිපතිවරයා එක් වුණා. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා සමගද මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු සාකච්ඡා කර තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා. ඉන් අනතුරුව ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි සමගද විශේෂ සාකච්ඡාවකට ජනාධිපතිවරයා එක් වුණා. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුයි අවධානයට ලක්ව ඇත්තේ. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද අද පැවැත්වුණා. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ විවිධ වාර්තා අතරට පිවිසුණා. ඒ වාර්තා ගැන නම් ශ්‍රී ලාංකිකයින් විදිහට අප කිසිවෙකුටත් සතුටු වෙන්නට බැහැ. ආසියාවේ දුප්පත්ම රාජ්‍ය 20 අතරින් ශ්‍රී ලංකාව 17 වන තැනට පත් වී ඇති බව අප පසුගියදා වාර්තා කළා. අද අපට කියන්නට තියෙන්නේ ලෝකයේ දුක්ඛිතම රාජ්‍ය 15 11 වන තැනට ශ්‍රී ලංකාව පත් වෙලා කියලයි. දුක්ඛිත තත්ත්වයේ පවතින රටවල් ලැයිස්තුවේ අලුත්ම දර්ශකය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසිනුයි මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ. විරකියාව උද්ධමනය බැංකු ණය අනුපාතික ඇතුළු කාරණා රැසක් සැලකිල්ලට ගෙනයි මෙම ලැයිස්තුව සම්පාදනය කර තිබෙන්නේ. දුක්ඛිතම තත්ත්වයේ පවතින රටවල් 15 අතර ශ්‍රී ලංකාවද පසුවනවා. අන්ත දුක්ඛිත රටවල් අතර ලෝකයෙන්ම 11 වන ස්ථානයයි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ. සිම්බාබ්වේ ලෝකයේ දුක්ඛිතම රට ලෙස ස්ටීව් හැන්කේ පෙන්වා දී තිබෙනවා. එම ලැයිස්තුවේ ආසියානු රටවල් 4ක් දක්වා ඇති අතර ශ්‍රී ලංකාව, සිරියාව, ලෙබනනය සහ යෙමනය ඊට ඇතුළත්. යුක්රේනයද මෙම ලැයිස්තුවේ රටවල් අතර දක්වා තිබෙනවා. මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ විරකියා ප්‍රතිශතය 6.5%. මෙම ලැයිස්තුවට අනුව එම අගය දෙවැනි වන්නේ කියුබාවට සහ ගානාවට පමණයි. ලංකාවේ උද්ධමන අනුපාතිකය 57.27% බවයි මහාචාර්ය ස්ටීව් හැන්කේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ලංකාවේ පවත්නා දුක්ඛිතභාවයට ප්‍රමුඛතම හේතුව ලෙස මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දී ඇත්තේ මෙරට පවතින උද්ධමනකාරී ආර්ථිකයයි. මේ අතර යාහූ ෆයිනෑන්ස් වෙබ් අඩවියද පසුගියදා සඳහන් කර තිබුණේ ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් බවයි. The most miserable countries කියන ඉන්ඩෙක්ස් එකේ අපි 11 වෙනි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රටේ දූරදර්ශී අකාර්යක්ෂම දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය සහ වැඩපිළිවෙළ හින්දා. අපේ ආර්ථික අර්බුදයේ ප්‍රධානතම දායකත්වය දෙන්නේ ඉන්ෆ්ලේෂන් එක විතරක් නෙමෙයි. ඉන්ෆ්ලේෂන් එකෙන් එහාට ගිය ස්ටැග්ෆ්ලේෂන් කියන තත්ත්වය ලංකාවේ මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපිට මේ ස්ටැග්ෆ්ලේෂන් කියන එක දැනට දැනෙන්නේ නැති ප්‍රධානම හේතුව තමයි ස්ටැග්ෆ්ලේෂන් එකක් ඇති වෙන්න නම් ඒ රට ඇතුළේ අනිවාර්යෙන්ම දැඩි උද්ධමනයක් 40%ක 50%ක විතර උද්ධමනයක් දිගින් දිගටම පවතින උනොත් මම ඉතාමත්ම සරල විදිහට මේක කියන්නේ අපේ රටේ අද වෙනකොට රැකියා නැහැ. විශේෂයෙන්ම මේ ඩොලරේ අගය හිතාමතාම පාලනය කරමින් ඒක නිදහස් කරමින් කරන වැඩත් එක්ක අපේ තියෙන අපනයන ශාස්ත්‍රය සහ අනනයන ශාස්ත්‍රය දෙපැත්තම හාන්සි වෙනවා. මේ රජයට කියනවා ඉතාමත් ඉක්මනින් මහා මැතිවරණයක් කරහා ජනතාවට අවශ්‍ය කරන රජයක් පත් කරන ගන්නට ඉඩ දෙන්න. ඒ ජනතාව බලපෑම කරන්නට අපේ ජනතාවටත් පෙළ ගැහෙන්න කියන එක අනිවාර්යෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒත් සමගින් උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.